අයිබෝන් සුබමත් දිනක් ඔබ කනේ දිවා පුවත් ප්‍රකාශය සමග මුලින්ම සිරස්තල පාස්කු ප්‍රහාරයට සැකපිට රිෂාටුයි මල්ලි රියාජුයි සීඅයිඩී අත්අඩංගුවට කොරෝනා මරණ ලයිස්තුවට තවත් හතරක් එක් වේ කුලියපිටියේ තත්වය භයානකයි සොල්ටාගේ තවත් ගෝලියෝ තුනක් පොලිස් දැලේ පොල්තෙල් හිඟයක් ඇති වෙන්නෙම නැහැ බැවිලි ඇමති රමේෂ්ගෙන් සහතිකයක් ක්‍රියාශීලී නැත්නම් ඒවා අක්‍රීය පක්ෂ මැකෝ කියයි කොරෝනාවෙන් ඉන්දියාව විශාලාවක් වෙද්දී මෝදිටත් වැඩ වරදින ලකුණු පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදූදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බවයි. පාස්කු ප්‍රහාරයේ මරාගෙන බැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළියම හතරට පමණ අත්අඩංගුවට ගත්තා. ඒ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී. කොළොස්සියේ සායතනයෙන් එතුමාගේ IDB අරහා අමුද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් කියලා තමයි කියලා ගියේ. නමුත් ඒකට ඉස්සලාම එමත්තමාව නෙවෙයි ගන්න ඕනේ. ඒක නිලධාරී ඉන්නවා. දේශපාලන පරිගැනීමක් කියන එක අපිට මේ වෙලාවේදී ඒක ඇත්ත වශයෙන්ම තේරෙනවා. මේක කතානායකතුමා අරහවත් එක්ක කාට හරි දැන් දීලා ගන්න ඕනේ. ඔහු අතනඟුවට ගැනීමට පෙර සිය Facebook ගිනුමෝසේ වීඩියෝවක් නිකුත් කළා. මම කිසිම වරදක් කරලා නැහැ. මාව මේ විදිහට අත්අඩංගුවට ගන්න එක දේශපාලන පරිගැනීමක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මම තවදුරටත් වැඩ කරනවා. වැළවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් රිෂාඩ් බදූදීන්ගේ සොහොයුරා වන රියාජ් බදූදීන්ගෙන්ද මේ වෙන විට ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දීර්ඝ කාලයක් තිස්සේ කරපු විමර්ශනයක ප්‍රතිඵල භෞතික සාක්ෂි එවැගේම සාක්ෂිකරුවන්ගේ ඍජු සාක්ෂි පරිවේශනීය සාක්ෂි විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි වලින් ලැබුණු විශ්ලේෂණාත්මක දත්ත සහ සාක්ෂි අසුරෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. එවැගේම අත්අඩංගුවටගත් මේ සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවා තබා ගැනීමෙන් ප්‍රශ්න කිරීමට මේ අතර රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රිෂාඩ් බදූදීන් මීට පෙරද අත්අඩංගුවට ගත්තා. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙකු සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබූ රිෂාඩ් බදූදීන්ගේ සොහොයුරා වන රියාජ් බදූදීන්ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. සහරන් හෂීම්ගේ අන්තවාදී දේශන සංවිධාන කළ හා ඒවට සහභාගී වූ 80කට ආසන්න පිරිසක් මෙවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය ප්‍රදේශයෙන්ද 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම සියලු දෙනාගේ ප්‍රශ්න කරමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය ගැන පමණක් නොවේ ඊට සම්බන්ධිත අනිකුත් සිදුවීම් පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන්නට අපිට හැකියාවක් ලැබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට අද වන විට සැකකරුවන් 697 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැගේම සාමාන්‍ය ප්‍රාදේශීය පොලිසිය මගින්. එමෙන්ම මේ වන විටත් එම අත්අඩංගුවට ගත පිරිසෙන් 202ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. එවැගේම 78 දෙනෙක් රඳවා තබා ගැනීමේ නියෝග මත තවමත් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටිනවා. අංගුඩ ලොක්කා නැමැති අපරාධ කල්ලි නායකයාගේ ගෝලයෙකු විදිහට කටයුතු කරපු සොල්ටාගේ මද්රව්‍ය ජාවාරම මෙහෙයවපු 3 දෙනෙක් අත්අඩංගුවට ගන්න පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. අංගුඩ ලොක්කාගේ සමීපතමයක වූ පොලිස් වෙඩිපහරින් මියගිය සොල්ටා නැමැත්තාගේ මද්රව්‍ය ජාවාරම මෙහෙයවූ ගෝලයින් 3 දෙනා මෙසේ අත්අඩංගුවට ගන්නේ කොළොන්නාව ප්‍රදේශයේදී. හෙරොයින් මත් කුඩු අයිස් මද්රව්‍ය කේරළ ගංජා මෙන්ම මත්පැති ඇසුරුම් තොගයක් හා ඉලෙක්ට්‍රොනික තරාදියක්ද අත්අඩංගුවටගත් බව විශේෂ පොලිස් කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය සඳහන් කළා. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සොයාගන්නු අතර සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා වෙල්ලම්පිටිය පොලිසියට බාර දීමටයි කටයුතු කෙරුණේ.
බස්නාහිර සබරගමුව වගේම දකුණු පළාතටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. තිබෙන්නේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තමයි අපේක්ෂා කරන්නේ. වයඹ මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද අද දිනේදී ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බාල වයස්කාර දරුවන් සඳහා මත්කරල් අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ටාෂ විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ මගින් අතරංගුටගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු මෝටර රථයක් යොදා ගනිමින් මොරටුව පානදුර වාද්දුව යන ප්‍රදේශවල පාසල් දරුවන් හා බාල වයස්කරුවන් සඳහා මෙම මත්කරල් අලෙවි කර තිබෙනවා. එසේ අලෙවි කිරීම සඳහා මත්කරල් රැගෙන යමින් සිටියේදී කළුතර උතුර කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත්තා. මත්කරල් 500කට ආසන්න ප්‍රමාණයක්ද මෙහිදී සොයා ගැනුණා. රටතුල කිසිඳු ආකාරයකින් පොල් තෙල් හිගයක් ඉදිරියේදී ඇතිවෙන්නේ නැහැ කියලා රමේෂ් පත්‍රණ අමාත්‍යවරයා සඳහන් කළා. ඒ පොල් තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු ගැන කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණු සාකච්ඡාවකට සහභාගී වෙමින් විශේෂ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොල් තෙල් නිෂ්පාදකින් බේකරි ආශ්‍රිත ආහාර නිෂ්පාදකින් හා රසකැවිලි නිෂ්පාදකින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. එහිදී රසකැවිලි නිෂ්පාදකින්ගේ සංගමය සහ බේකරි ආශ්‍රිත ආහාර නිෂ්පාදකින් කියා සිටියේ රට තුල සති දෙකක කාල සීමාවකට පමණක් පොල් තෙල් ඇති බවයි. ඉතල අපි හිතනවා වැඩිම උපරිම ප්‍රමාණයක් තිබෙනවා නම් මෙට්‍රික් ටන් 4000කට වැඩිය අද තෙල් නැහැ. ඒ කියන්නේ තව සතියකට පමණ ප්‍රමාණයක් තමයි රටේ තෙල් නිෂ්පාදනය වෙන්නේ. පොල් තෙල් ගේන්න කිසිම වෙන වැඩපිළිවෙලකුත් නැහැ. මොකද ප්‍රායෝගිකව නැවක් අවශ්‍යයි ගෙන්නන්න. මලේෂියා, ඉන්දුනීෂියා වැනි රටවල වලින් පොල් තෙල් ගෙන්නන්න වෙන්නේ. ඒක ගේන්නත් අඩුම ගානේ මැයි මාසේ 14, 15, 20 වගේ වෙනවා. අරගෙන මේක බෙදා හරින කටයුතු කරනකොට. මේ තව සුමාන දෙකකින් පාම් මොයිල් නැති වෙනවා. එතකොට ලංකාවේ බේකරි 7000ක් විතර තියෙනවා. එතකොට හුඟක් දුරට ඊට ඉස්සෙල්ලා රජ ක්‍රියාත්මක වෙලා ඒ අවසර දුන්නේ නැත්තම් ලයිසන්ස් ක්‍රමයේ යටතේ බොහෝ දුරට ලංකාවේ බේකරි 7000ම වැසී යාමට ඉඩ තියෙනවා. කෙසේ වුවද පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකින්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙය කෘතිමව නිර්මාණය කළ හිඟයක් බවයි. මේගොල්ලන් මේ පාම් ඔයිල් ලංකාවට අනයන කරන කෘතිමව මේ මවාපෑම. ඔවුන්ගේ ටැංකි වල දැන් පොල් තෙල් හංගගෙන සමාජයට දෙන්නේ නැහැ. පොල් තෙල් නැහැ, ආනයන කර තෙල් නැහැ කියලා ඒගොල්ලන් දැන් කෘතිමව මේක මවාපෑමක් කරලා ඒගොල්ලන් දැන් මේක මිල වැඩි කිරීමක් කරනවා. නෑ අනිවාර්යෙන් රජය කළ යුත්තේ මේ ආනයන කරුවන් ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසේ මෙට්‍රික් ටොන් 81000ක් ලංකාවට ගෙනත් තියෙනවා. ඒ 81000ට මොකද උනේ කියලා සොයලා බලන්නක. මේ අනිවාර්යෙන් 81000ක් මේ මාස 3 අතුලත අපේ පරිබෝධනට අරන් නැහැ. ඒක අපි වගකීමකින් කියනවා. එහෙනම් මේ 81000ට මොකද අපේ ගණන අනුව මේ මාස 3 අතර මෙට්‍රික් ටොන් 27000ට වඩා ප්‍රමාණයක් ලංකාවේ හංගගෙන තියෙනවා කියලා අපේ විශ්වාසය. නෑ මේ සම්බන්ධයෙන් ඉදිරි කාලෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හැටියට ගුණාත්මකභාවයෙන් ඉහළ විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන පොල් තෙල් පාරිභෝගික ජනතාවට සහනදායි මිලට ලබා දීමටත් ඒත් එක්කම අපනයන කර්මාන්තයක් හැටියට මේ කර්මාන්ත වලට අත දීම කෙරෙහි තමයි අපි අවධානය යොමු කළ කතා කරගන්න. අපිට ආනන්ද කරුවන් සහ ඒ සම්බන්ධ නිෂ්පාදකින් සඳහන් කරන පොල් තෙල් හිඟයක් තියෙනවා කියලා සති දෙකකට පමණයි තියෙන්නේ කියලා. දැන් මේ තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ රජයක් වශයෙන්? නෑ එවැනි ගැටලුවක් මතුවේ කියලා අපි විශ්වාස කරමු. දේශීයවත් නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ලංකාවේ තියෙන පොල් තෙල් ප්‍රමාණකුත් තිබෙනවා. දැනට ගේන්න සූදානම් කළා වෙන්නේ පිටරට නිප්පණින් ලබා ගැනීම සඳහා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව තමයි සාකච්ඡාව සිදු වුනේ. ඒ ක්‍රියාවලිය විධිමත් කරන්නත් කඩනම් කරන්නත් අපි කටයුතු කරනවා. පාම් ඔයිල් සම්බන්ධයෙන් තියෙන මේ රටේ අවශ්‍යතාවය සඳහා විශේෂයෙන්ම පාන්, කේක් ඇතුළු රසකැවිලි නිෂ්පාදනය සඳහා පාම් තෙල් යම් ප්‍රමාණයක් රටට අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය අදාළ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාව පරිදි රටට ගෙනීම සඳහා අවසර ලබා දෙනවා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 969 දෙනෙකු හඳුනාගත්තා. එනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 99690ක් දක්වා ඉහළ ගියා. කොරෝනා මරණ 4ක් පිළිබඳ අලුතින් වාර්තා වනවා.
අලුතින් වාර්තා වන කොරෝනා මරණ හතර අතරින් 135 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලෙක්. පන්නිපිටියේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වත පදිංචි 18 හැවිරිදි කාන්තාවක මෙන්ම මහරගම පදිංචි 71 හැවිරිදි කාන්තාවකද මිය ගිය අය අතර වෙනවා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් 38 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ අයයි. සෙසු ආසාදිතයන් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මේ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 99690ක් වෙනවා. ආසාදිතයන් 94036 දෙනෙකු සුවය ලැබුවා. එමෙන්ම 5021 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලින්ගේ ගණන 638ක් බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ඊයේ දිනේ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වී ඇත්තේ කුරුණෑකල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 251ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 236ක්. කොළඹින් 194 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 12439ක් සිදු කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 111ක මෙවන විට පුද්ගලයින් 10643 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර ඉදිරි සති දෙක වඩාත් අවධානම් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ. ඊයේ දින දත්ත අනුව විශේෂයෙන්ම ලංකාවේ තවදුරටත් බස්නාහිර පළාතේ අවධානම් ඉතාම ඉහළ යමින් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ අවධානම් මේ විදිහටම වර්ධනය වෙමින් එනවා. තරුණ අයවලුන් අතර ආසාදිතයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක අපිට වාර්තා වෙනවා. ඒ වගේම එක ආසාදිතයෙකුගේ පැතුරුණු සංඛ්‍යාව ඉතාම වැඩි. විශේෂයෙන්ම අපි පසුගිය රැලි දෙකේදීම මේ තත්ත්වය දැක්කේ නැහැ. නමුත් මේ රැල්ලේදී විශේෂයෙන්ම ආසාදිතයෙකුගෙන් තව ඒ නිවසේ හෝ ආසිතයන්ගේ 5 දෙනා හෝ 6 දෙනා වෙන විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරෙනවා කියලා පේන්න තියෙනවා. ඉතාමත්ම අවදානම් දැනට පවතින රෝගීන් නොයෙකුත් ප්‍රදේශවල අපි හඳුනාගත් රෝගීන් එලිමහනේ සැරිසරන මේ අවදානම වළක්වා ගැනීම සඳහා දැනට සංචරණ නීති හෝ යම් රටාකුළු දෙකින් දැමීම කර නොමැති නිසා මේ අවදානම වළක්වා ගැනීමේ හැකියාව 100%ක්ම තියෙන පොදු මහජනතාවට. ඔවුන් අතින් අලුත් අවුරුද්දේ සමය වගේ මේක ගිලිහුණොත් ඉතාම නරක තැනකට ඉතාම අවදානම් තැනකට මේ රට ඉදිරි සති දෙක තුළ තල්වී යා හැකි බව ඉතාමත්ම පැහැදිලියි. දවස් 3ක් තියෙන සතියන්තයක් දීර්ඝ සතියන්තයක් විදිහට අපි සලකනවා. බොහෝ දෙනා සංචාරය කරන්න, ගමන් බිමන් යන්න, විනෝද චාරිකා යන්න මේ අවස්ථාවේදී සැලසුම් කරනු ඇති. නමුත් සමාජයේ තියෙන වගකීම, තමුන්ගේ තියෙන වගකීම සිහිට ගන්න, එය මේ අවස්ථාවේ එයට සුදුසු අවස්ථාවක් නෙවෙයි. ඒ කටයුතු නවත්තන්න. ඒ වගේම මේ සතියන්තයේ නොඑක් විදිහේ අවුරුදු උත්සව පැවැත්වීමට සංවිධානය කරලා තියෙනවා. මේ සියලු දිනාගෙම ඉල්ලා සිටිනවා කජය විසින් තහනම් කරන කල් එහෙම නැත්කල් ඉන්නේ නැතුව තමුන්ගේ වගකීම ගැන හිතලා ඒට සහභාගී වීම හෝ ඒ සංවිධානය කිරීමෙන් වළකින්න ඒව නවත්තන්න. නිරෝධායන නීති කඩකරන අය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව පොලිසිය සඳහන් කරනවා. සෞඛ්‍ය බලධාරීන් පුන පුනා පවසා සිටින කාරණයක් තමයි වාතය මගිනුත් මෙම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැකි බව. ඒ නිසා එයට සුදුසුම ප්‍රතිකර්මයේ ලෙස වෛද්‍යවරුන් හඳුනා දෙන්නේ මුහුණු ආවරණ පැළඳීම. 2020 ඔක්තෝබර් මාස 15 දින සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය අනුව අනිවාර්යෙන්ම ඔබ පොදු ස්ථානයක එවැගේ පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන අවස්ථාවේදී මුහුණු ආවරණ පැළඳිය යුතුයි. එසේ නොපැළඳ යම් කෙනෙක් සිටිනවා නම් ඔවුන්ට සිර දඬුවමකින් සහ රුපියල් 1000ක දඩයකින් දඩමුදලක් නියම කිරීමේ දඬුවම් කිරීමේ හැකියාව දරුවා අධිකරණයකට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. කුලියාපිටිය ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදු කරමින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම තවදුරටත් සිදුවන බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. කුලියාපිටිය නගර සභාවේ ලක්ෂ්මීපුර නිවාසවල පදිංචි පුද්ගලයන් 250කගේ කළ PCR පරීක්ෂණ මගින් 95 දිනකට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උත්පල ගුණසේකර මහතා පවසනවා. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව හැටන් කොටක ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති නතර කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය ක්‍රියා කළා. මෙම පන්ති පැවතු ගුරුවරුන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසු ඒවාට සහභාගී වූ දරුදැරියන්ද ආපසු හරවා යැවීමටයි ක්‍රියා කෙරුණේ. ගමට ගොස් ගමේ ජනතාවගේ ගැටලු විසඳන ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ සාර්ථක ප්‍රතිඵල අත්විඳින් තිබෙනවා. හල්තිමුල්ල වෙලන්විට ගම්මානයේද මේ ප්‍රතිලාභ කිසිදු අඩුවකින් තොරව හිමි වුණා. මෙම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව අති දුෂ්කර ජීවිතයක් ගෙවන දිලිඳු ගැමියන්. ජීවිතයට සිහිනයක්ව පැවතුණු විදුලිය මාර්ග
ජලය ප්‍රවාහන පහසුකම් ඉඩ කඩම් වල බලපත්‍ර ඔප්පු ආදිය ලබා ගැනීමට ලැබීම ඉතාමත්ම වැදගත් මේ ප්‍රදේශයට ජනාධිපතිතුමාගේ මෙම සංකල්පයේ පැමිණීම ඇත්තටම මහා විශාල හාස්කමක් වගේම මහා විශාල පෙරලියක් වෙනස්කමක් වශයෙන් මේ අවස්ථාවේදී කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අර අපි ජීවත් වෙන්න තියෙන්නේ අපේ ගමේ කරන නිෂ්පාදන අපිට කිසිම දවසක වෙළඳපොළකට අරගෙන බෑ ඒක නිසා ගමේ මේ දේවල් නැති වෙලා යනවා ජනාධිපතිතුමා ආපු නිසා ඒ නිෂ්පාදන මේ ගෝබිගලට ගෙනියලා නගරයකට ගෙනියලා අපිට මිල මුදා කරලා රටේ සංවර්ධනයට අපිටත් දායකත්වය දෙන්න පුළුවන් අපේ පාසල් මේ ගමටත් තියෙන එක පාසලයි ඒ පාසලේ මේ තා දුෂ්කරතා තිබුණා මේ ජනාධිපතිතුමා අපේ ගමට ආවට පස්සේ මේ අපිට ග්‍රවුන්ඩ් එකක් ලබා දුන්නා පාර වතුර විදුලිය මේ අපිට මේ ස්කෝලෙට තව ගොඩනැගිල්ලකුත් ලබා දුන්නා අභ්‍යන්තර අර්බුද විසඳා ගන්නාතෙක් ඇතැම් දේශපාලන පක්ෂ තාවකාලිකව අක්‍රීය තත්ත්වයේහිලා සැලකීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අදාළ පක්ෂ සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් හිමිකම් ප්‍රකාශ කිරීම හේතුවෙනුයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. එමෙන්ම අදාළ පක්ෂ ඡන්ද විමසීම්වලදී නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පමණක් තාවකාලිකව පිළිගැනීමෙන් වැළකී සිටීමටද තීරණය කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ. කොරෝනා ව්‍යසන හේතුවෙන් පීඩාවට පත් වූ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන පොලියට ණය ආධාර ලබා දීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරුණා. ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ණය ආධාර පිරිනැමුණු අතර මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට රුපියල් ලක්ෂ 3000ක සහන ණය ආධාර ලබා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් නගා සිටුවීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය පියවර රැසක්ගෙන තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කටුබැද්ද පිහිටි එම සංවර්ධන මණ්ඩලයේදී පැවැත්ුණා. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂ දේශීය වෛද්‍ය සභාවක් පිහිටුවනවා. ඒ සඳහා කරුණු විමසා බැලීමේ විද්වත් කමිටුවක් සමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විතව පත් කර ඇති අතර ජනතා අදහස් හා යෝජනා ලබා ගැනීම එම කමිටුව මගින් සිදු කරනවා. එහි නිර්දේශ මත රාජමාතේ සිසිර ජයකොඩි මහතාගේ උපදෙස්වලට අනුව වෛද්‍ය සභාව පිහිටුවීමට නියමිත බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකරුණා. ගැලක්සි කුසලාන අවුරුදු 25න් පහළ ජාතික වොලිබෝල් ශූරතාවේ අවසන් මහා තරඟ මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය බොෂැන් ලංකා ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික ආයතනයේ පූර්ණ දායකත්වයෙන්ුයි ගැලක්සි කුසලාන ජාතික වොලිබෝල් ශූරතාව 2021 තරඟාවලිය සංවිධානය කෙරුණේ. ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට අපේක්ෂා කරන වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා ජාතික මට්ටමට ගෙන යාමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණයි. පිරිමි කණ්ඩායම 8ක් හා කාන්තා කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් ලීග් තරගාවලියක් ලෙස පැවැතුණු මෙහි කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනේ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය හා නවික හමුදා ක්‍රීඩා සමාජයයි. පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනේ ලංකා විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය හා වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩා සමාජයයි. මෙම අවසන් මහා තරග දහවල් 12:30 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු 1:55ට හමුවෙමු පෑන් පෑරුවත් සමගින්. සුබ දවසක්.